එදදාස් නවසයේ ඉදල මේ රටේ ධර්මය පිරිහුණා. මේරටේ කෘෂි කර්මාන්තය පිරිහුණා. මෙරටේ දේශය කර්මාන්ත පිරිහුණා. අපේ මිනිස්සුන් ගෙතිබුණු උද්‍යෝග කර හැඟීම් මේ සියල්ලම දීන සිතුවිලි බවට පත්වුණා. මේවා දවසින් දවස දවසින් දවස පොහොර දාලා වතුර දාලා අපේ මිනිස්සු අපේ පාලකයෝ වගා කරා. මේ රටට පෘතුගීසියාව ලන්දේසියාව ඉංග්‍රීසියාව මුන් එකෙකුටවත් මේ රට විනාශ කරන්න බැරි වුණා. පුළුවන් වුණා දැක්ක විනාශ කරන්න බැරි වුණා. උන් 120ක් අරගෙන ගියා නැත්තේ නෑ. 120ක් අරගෙන ගියා නැත්තේ නෑ. උන්ට විනාශ කරන්න බැරි වුණා. ඊට පස්සේ කොටිය උත්සාහ කරලා අවුරුදු 30ක් විනාශ කරන්න ඒත් බැරි වුණා. හැබැයි ඊට වඩා ලොකු විනාශයක් මේ අපේ ඡන්දය අරගෙන ගියපු මිනිස්සු අපේ රට කරනවා කරගෙන යනවා අතීතේ කරලා තියෙනවා. දැන් මේ සියලු සිද්ධීන් එක බලනකොට ඔය මිනිස්සු ආණ්ඩු කරන තැන් වලට ගිහිල්ලා හරි විදියට වැඩක් කරා නම් රටගෙන හිතලා වැඩක් කරා නම් ලංකාවේ හෙළවෙදකම ගැන හිතුවා නම් ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන හිතුවා නම් ලංකාවේ කර්මාන්ත ගැන හිතුවා නම් අපේ රටද කොහෙද තියෙන්න ඕන. දැන් ආයම තෙල් පෝලිං තව ටික දවසකින් ගෑස් පෝලිංත් එනවා. තව ටික කලක් යනකොට කෑම ප්‍රශ්නේ ආහාර ප්‍රශ්නේ එන්න නියමිතයි. මේ හැමදේම හරියට සිද්ධ වෙලා තිබ්බා නම් අපිට මේක අල්ලගෙන ඉන්න පුළුවන් අවුරුදු 10ක්. හැබැයි අපිට අල්ලගෙන ඉන්න පුළුවන් ශක්තියක් නැහැ. ඇයි? උදේට කන්නේ අර රෑ 9 වෙනකන් ලෙන්සු වෙලා හිඟාගත්ත සල්ලි වලින් තමයි උදේට කන්නේ. උදේට කාලි වරලා උදේ 8 ඉඳන් 10 11 වෙනකන් ලෙන්සු වෙලා ඉඳ ගන්නවා. ඒ හිඟාගත්ත සල්ලි වලින් දවල්ට කනවා. දවල්ට කාල ලෙන්සු වෙලා ඉඳ ගන්නවා. 2 ඉඳන් 6 වෙනකන් හිඟාගත්ත සල්ලි වලින් රෑට කනවා. රෑට කාල 9 ඉඳ ගන්නවා. 11 වෙනකන් හිඟාගත්ත සල්ලි වලින් පහුදා උදේට කනවා. ඉතින් කොහෙද ගමනක් තියෙන්නේ? ඉතින් කොහෙද දියුණුවක් තියෙන්නේ? අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි මේ එකමුතුව හැදුවේ මෙන්න මේකට විසඳුමක් හැටියට. මේක සමිතියක්. මේක දේශපාලන පක්ෂයක් හැටියට විග්‍රහ කරගන්න එපා. දැන් අපේ කණ්ඩායමේ ඉන්න කට්ටිය මේ ගැන දන්නෝ. විශේෂයෙන්ම අද ඇවිල්ලා ඉන්නෝ පොහොර ගන්න කට්ටිය. මේගොල්ලන්ට මේ ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මේක පුංචි සමිතියක්. මේ සමිතියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යලිත් යහපත් රටක්. සුරක්ෂිත දේශයක්. ඔබෙත් මගේ දරුවාට ජීවත් වෙන්න පුළුවන් රටක්. මගේ දරුවට යන්න ඇමරිකාවේ ඉඩ කඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේ නැහැ. නවසීලන්තේ නැහැ. ඉංගලන්තේ නැහැ. ඉතාලියේ රුසියාවේ ප්‍රංශයේ කොහෙවත් රටක අපිට ඉඩ කඩක් නැහැ. මම දන්නවා ඔබටත් නැහැ. මෙතන ඉන්න පුළුවන් එහෙම තියන අය ඕනනම් 100.0002 මෙතන ඉන්න පුළුවන් එහෙම තියන අය. එහෙනම් ඔබෙත් මගේ දරුවට ජීවත් වෙන්න මේ රට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අම්මේ තාත්තේ මිත්‍රවරුනි සහෝදරයා සහෝදරිය අපි මේ සමිතිය ආරම්භ කරේ. මේක සමිතියක්. දැන් මේ වගේ කණ්ඩායම් ලංකාවේ හැමතැනම නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉතා යහපත්. ඒක ඉතා යහපත්. මෙච්චර කාලෙකට එක එක පක්ෂවල අවශ්‍යතා ඉටුකරන කණ්ඩායම් බිහි වුණා. හැබැයි ඒ කණ්ඩායම් වල වඩා තාත්පසින් වෙනස් වූ කණ්ඩායම් රාශියක් අදවන විට ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉතාම යහපත්. හොඳට මතක තියාගන්න සෝබාදහම හැම දහමකටම වඩා ඉහළින් තියෙන බව. සෝබාදහම දුන්නයිට අවස්ථාව දීලා විශේෂයෙන්ම මේ වගේ රටක මිනිස්සුන්ගේ ඔළු ගෙඩිවලට කිව්වා උඹලා දැන් හිතපල්ලා උඹලා හිතලා තීරණයක් ගන්න පසුබිම වපසරිය හදාගෙන ඉල්ල කියලා සෝබාදහම දුන්න ගේමේ. දැන් අපි හිතනවා අම්මේ තාත්තේ මම යේසුමාන හිටියේ හොරෝපතානේ ගියා. කහට කස්ති කිලියේ ගියා. මම ඇත්තටම ගියේ ප්‍රෝග්‍රෑම් එකකට. මම ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා හවසට එක එක තැන් වල ගිහලා නිකන් අහලා බැලුවා. මම ඒ පැත්තේ පුරාවිද්‍යා නිලධාරී මහත්තයත් එක්ක යාළුවා ගිහිල්ලා ඒ මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ගියා. හැමතැනම ගියා. එයා දන්නවනේ කිසිම මිනිස්සෙක් ප්‍රසාදයෙන් කතා කරන්නේ මේ තියෙන ක්‍රමවේදයේ පිළිබඳව. කන්න කීපයකින් වගා කරලා නැහැ. වතුර නැහැ. පොහොර නැහැ. එතකොට කොහොමද අපි අතීතයේ පිටරටට හාල් ටික දුන්නේ? කොහොමද පිටරටට හාල් දුන්නේ? මේ රටේ කෘෂි කර්මාන්තේ වගා කරන්න පුළුවන් ලංකාවේ අක්කර ලක්ෂ 20කට වැඩිය තියෙනවා. අක්කර ලක්ෂ 20කට වැඩිය තියෙනවා ලංකාවේ කෘෂි කර්මාන්තේ හරියට කරන්න ලංකාවේ කන්න තුන වගා කරන්න පුළුවන් කන්න තුනක්.
මේ කාලගුණික දේශෝනික ක්‍රමවේදයේ තෝරගෙන ඉරපායන හඳපායන හරියට කාලයේ තෝරගෙන අකුණු ගන්න හේන ගන්න වෙහි වයින් කාලයේ තෝරගෙන හරියටම කාලයට වැඩ කරා නම් අන්න තුන අපුරව ගා කරන්න පුළුවන්. දැන් මේ රටේ මිනිසුන්ගේ කෘෂිකර්මාන්තය නැති කරේ කවුද? කවුද මේ රටේ කෘෂිකර්මාන්තය වීගෝ විතර නතර කරේ? උඹලා මඩගා ගන්නවා නෑ, මඩගා ගන්න එපා. කවටු කෑවෙනවා, කහනවා, කහන්න ඕනේ නෑ. ගොම ගා ගන්න ඕනේ නෑ. ගොයන් කපන්න ඕනේ නෑ. ගොයන් හදන්න ඕනේ නෑ. වෙල් කොටන්න ඕනේ නෑ. නියර බදින්න ඕනේ නෑ. වපුරන්න ඕනේ නෑ. මොකුත් ඕනේ නෑ. චීනෙන් ඉන්දියාවෙන් හාල්ටි ගේමු. කවුද එහෙම කිව්වේ? තමුන්නාසලා. ඔයාලා බලන්න. මේ ප්‍රතික්ෂේප කරපො අධ්‍යාපන ක්‍රමයක් අපිට ගෙනලා දුන්නා. දැන් ළමයාගේ ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය විතරයි බලන්න විභාගයට. ගුරුවරයා ඇවිල්ලා උගන්වනවා, දේශනේ දෙනවා, මේ වගේ දේශනයක් දෙනවා දීලා විභාගයට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා ස්මරණය, ධාරණය, මතක තියාගැනීමේ ශක්තිය කොච්චරද? අන්න උපාස. ගණිතේ නම් මු කුල්ලෙන් පොළනවා. කුල්ලෙන් පොළලා ගණිතය දන්නේ මු පස්සට පස්සට එනවා, හොඳ හාල්ලට එනවා වගේ. කුල්ලෙන් එළියට වැටෙන්නේ සංගීතඥයා, නැටුම් ශිල්පියා, චිත්‍ර ශිල්පියා, හිතන්න පුළුවන් එක, ගායනා කරපු එක, මේ ඔක්කොම එක්ස්ට්‍රා කරිකුලම් ඇක්ටිවිටීස් ඔක්කොම තියෙනවා කුල්ලෙන් එළියට වැටෙනවා. මම අදක්ෂයෝද? මේ විදිහට අපේ රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ගෙනල්ලා අම්මේ තාත්තේ අධ්‍යාපන ක්‍රම විනාශ කරලා දැම්මා. ජී රටවල වලින් හාල් ගෙනල්ලා කෘෂිකර්මාන්තය විනාශ කරලා දැම්මා. කර්මාන්ත කොයින්ද කඩදාසිය ගන්නෙ? කොයින්ද බකට් එක ගන්නෙ? කොයින්ද මේ ඉටිපන්දම ගන්නෙ? කොයින්ද මේ හෝටලේ සරසන රෙදි ගේන්නේ? කොයින්ද මේ ලයිට් ගේන්නේ? කොයින්ද මේ තින්ත ගේන්නේ? කොයින්ද මේ ටයිල් ගේන්නේ? කොයින්ද මේ කාපට් ගේන්නේ? කොයින්ද මේ වගේ සුද්ද ලංකාවට ඇවිල්ලා සුද්ද කිව්වා තොපේ එයාපෝට් එකේ ඉඳලා මම දවස් 10ක් හිටියා. දවස් 10ට යනකම්ම තිබුණේ යුරෝපේ කෑම. මම ආයි කවදාවත් එන්නේ තොපේ රටට කියලා කියා සුද්ද. ඔය එයාපෝට් එකට ආවිලා ඉඳලා එයාපෝට් එකේ තියෙන හැම එකක්ම උන් ගේ රටේ. කණ්ඩ දුන්නේ උන් ගේ රටේවා. ඇපල් මිදි අරවද මේවද වයිනොයි විස්කි ඔක්කොම උන් ගේ රටේවා. කොත් තොපේ රටේවා කියලා ඇහුවා. දැන් මෙන්න මේවා තමුන් හසලා හිතට ගන්න. අපි මේ කතා කරන්නේ ආවේගෙන් නෙවෙයි, අපි බොහොම මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්නේ. අපි ඒ නිසා තමයි අට්ටියක් එකතු වෙලා මේ ගමන යන්න ඕනි කියලා හැඟීමක් ඇති කරගත්තේ. තමුන්නාසරට එන්න කිව්වේ මෙන්න මේ හා සම්බන්ධයෙන් කතා කරලා අපි වැඩපිළිවෙලක් හදාගමු කියලා කියන්නේ. අම්මේ තාත්තේ ඔබ අද අරයි යන බීජ පැකට් එක මොනවාද මේ දේශීය පොහොර, මේ කොම්පෝස් පොහොර කිලෝ 10 අරන් ගිහිල්ලා ඔබ වගා කරන්න. ස්ථිරවම ඉස්සරහට ආහාර අරබුදයක් එනවා. ඒක පැහැදිලි. මේ ඔක්කොම සැලසුම් කරපු දේවල්, මේ ඔක්කොම සැලසුම් කරලා මේ වගේ රටවලට එවනවා. කොරෝනා රැල්ලක් ආව නම් අරගල හිටපුවම හැදි හැදි මෙරි මෙරි වැටෙන්න ඕනේ. කොරෝනා රැල්ලක් ආව නම් කෝච්චි වල යනවා මෙරි මෙරි කෝච්චි පාරව ගන්න වැටෙන්න ඕනේ. බස් වල යන්නේ කිටි කිටි හිරව උන් මැරිලා වැටෙන්න ඕනේ. රැල්ලක් තිබ්බනම් මේ වගේ බොරු බේගල් මවල යලිත් මේ රටේ මිනිස්සු බය කරලා අරන් එනවා එක එක බිල්ලෝ බිල්ලෝ ගෙනල්ලා ඕගොල්ලන්ගේ ගමන ඕගොල්ලන්ට අඩාල කරනවා. අද අනුරාධපුරයට ගියාම වියුරයක් උස්ස ගන්න බෑ මිනිස්සුන්ට. පොළොන්නරුවට ගියාම වියුරයක් උස්ස ගන්න බෑ මිනිස්සුන්ට. හැමෝටම ලෙඩ. මතක ශක්තිය නැති වෙලා ගේ පහු කරලා යනවා. ගේ පහු කරලා යනවා ගේ මතක නැහැ. කොන්ද රිදෙනවා මෙච්චර කල් තිබුණේ නැහැ. දණිස් රිදෙනවා මෙච්චර කල් තිබුණේ නැහැ. හાર્ට් ඇටැක් වැඩි වෙලා 100%කින් විශ්වාස කරන්න. විශ්වාස කරන තමුන්නාසලා ජීවයේ අකණ්ඩතාවයේ පවත්වාගෙන යන ශක්තිය නැති වෙලා කොල්ලෝ ගෙල්ලන්ට. ඉතින් තවත් මොන කවර කතාවද? මෙයා කවුද වග කියන්නේ? කවුද මෙයාට වග කියන්නේ? හයේ පන්තියේ හතේ පන්තියේ ඉඳලා ඒ උන්ට දුන්නා මේක. කවුද මෙයාට වග කියන්නේ? එකෙක් නෑ අයියාගේ අම්මේ තාත්තේ මෙයාට වග කියන්න. තමුන්නාසලත් මමත් මේකට වග කියා ගන්න ඕනේ. අපි එකතුලා තමයි මේක කොරා ගන්න ඕනේ, වග කියා ගන්න ඕනේ. ඒ නිසා අපි දැන් හිතමු, අපි දැන් හැරෙමු. අපි අපේ දරුවන්ට ඕගොල්ලන්ට යන්න තැනක් නැහැ, ඉන්න තියෙන්නේ මෙතන කියන එක පිළිබඳ හිතලා වැඩ කරමු. අන්න ඒ පණිවිඩේ තමයි තමුන්නාසලට එන්න කියලා පොහොර ටිකක් දීලා බීජ ටිකක් දීලා අපි කතා කරලා මේ ගමනේ සැලසුමයි අපි හදන්නේ. අද මෙතෙන්ට ආපු අම්මලා තාත්තලා පොහොර ටික අරගෙන ගෙදර ගිහිල්ලා ඔය ටික ගේ මුල්ලේ තියන්න එපා මීයොන්ට ගන්න. බීජ ටික තියන්න එපා, බීජ පුස් වෙනකන් ඒ ටික හදන්න. හදලා මගේ ආදරණීය අම්මලා තාත්තලා ගෙදර ගිහිල්ලා මාතරින් පුංචි මහම කියන්න මෙහෙම තත්වයක් මේ රටේ තියෙනවා කියලා. අනුරාධපුරයේ ලොකු අම්මලා ගෙදර නෑ ගියාම කියන්න ලොකු අම්මගේ ගෙදරට මෙහෙම තත්වයක් මේ රටේ තියෙනවා කියලා. තමුන්නාසලා උඹලා එකතු වෙලා 10 දිනකට මේ පණිවිඩය දීපල්ලා. 10 දිනකට මේ පණිවිඩය දෙන්න අම්මේ තාත්තේ ඔයගොල්ලෝ එකතු වෙලා සහෝදරයා සහෝදරිය තමුන්නාසලා එකතු වෙලා 10 දිනකට මේ පණිවිඩය දීලා වෙනස්
චින්තනයක් වෙනස් හිතුවිල්ලක් ඇති කරන්න මේ රටේ මිනිස්සුන්ගේ අපිට කාටවත් බැන වෙන්න ඉන්න ඕනේ නැහැ කවුරුත් අනවශ්‍ය විදිහට විවේචනය කරන්න ඕනේ නැහැ අපි යලි අලුත් ගමනක ආරම්භක පියවර තියමු අපිට ඒක කරන්න පුළුවන් ජාතික හැඟීම ඇති කරගන්න මේ රට අපේ කියන හැඟීම ඇති කරගන්න රටට ආදරය කරන්න මේ රට හැර වෙන ලෝකේ උතුම් රටක් නැහැ රට දාල යන්න හිතන්න බෑ ආදරණීය පුතේ දුවේ මේ රටේ ඉන්න පුළුවන් ක්‍රමය අපි අනාගතේ හදමු තමුන්නාසලා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අද ආපු හැමෝටම යලිත් මා කියන්නේ මම කතාව අවසන් කරනවා යලිත් මා කියන්නේ ඔබ මේ පණිවිඩේ 10 දිනකට කියලා බලමුළු ගන්වන්න ගම බලමුළු ගන්වන්න ගම බලමුළු ගන්වනකොට අයියේ රට බලමුළු ගන්වන්නේ නැද්ද ගම බලමුළු ගන්වනකොට රට නිකම්ම බලමුළු ගන්වනවා එහෙනම් ඔබට ජය වේවා බොහොම ස්තුතියි අහන් ඉදියට